ලංකාවේ මේ කාල පරිච්ඡේදය තුළ හැමෝම කතා බහ කරන දෙයක් තමයි අපි හරි කොරෝනා තියෙනවා මේකෙන් පරිස්සම් වෙලා ජීවත් වෙන්න ඕනේ හැබැයි ඒත් එක්කම හැමෝගෙම හිතේ තියෙන දෙයක් තමයි අපි කීයක් කර හොයා ගන්න ඕනේ අපේ අතර කීයක් හරි ආවෙන්නේ නැත්නම් අපේ දෛනික ජීවිතය කරගෙන යන්න බෑ දරුවන්ට කන්න බොන්න දෙන්න විදියක් නැහැ ඉතින් ඒ නිසා මොන දේ තිබ්බත් අපි ජීවිතේ ජය ගන්න ඕනේ කියලා ඉතින් ඒ ජීවිතේ ජය ගන්න ඕනේ කියලා හිතන අතරේදී එහෙම තනි තනි හිතනවා වගේම ආයතන විදියටත් ඒ වගේම යම් යම් කර්මාන්තයන් විදියටත් එහෙම හිතලා රටට ඉඩ දීලා තිනවා යම් යම් වැඩ කටයුතු කරගෙන යන්න. ඒ වැඩ කටයුතු කරගෙන යන ගමන්ම ඒ ඔස්සේ ඇස්සරලා බැලුවොත් එහෙම අපේ ආර්ථිකයට ඉතා විශාල සහයෝගයක් ලබා දෙන ආර්ථික විතරක්නේ සමාජයට සහ ඉතාම කුඩා ඒකකේවන පවුල් ඒකකයට විශාල දායකත්වයක් ලබා දෙන ශ්‍රී ලංකාවේ ඉතාම ශක්තිමත් කර්මාන්තයක් පිළිබඳව අපි මේ උදෑසන කතා කරන්න බලාපොරොත්තු වෙන. ඒකේ තියෙන මානවීය පැත්තත් ඒ වගේම ඒ ඔස්සේ තිබෙන නව ආර්ථික දායකත්වයක් පිළිබඳව බර වැඩි තුදෙම කීපවචන ටික බර වැඩි තුදෙම කීපවචන ටික නෑ නේ පුළුවන් නේද ඔව් අර ආවන්ත කියෝ වගේ දැන් කොවිඩ් 19 කාලේ අපේ ජීවිත හැම පැත්තකින්ම අභියෝගයට ලක් වුණා නේද ඒ අතර ඇගලුම් කර්මාන්තයත් එක් කාලයකදී අභියෝගයකට ලක් වුණා ඉතින් ඒ පිළිබඳව ගොඩාක් දෙනෙක්ට තිබෙන වැරදි වැටහීමක් කියලා අපි හිතනවා. ඉතින් මේ දේවල් හරි ගස්ස ගන්න හොඳම කාලය මේ ඇවිල්ලා තියෙන නිසා අපි කතා කරන සූදානම් ඇගලුම් කර්මාන්තය පිළිබඳව සහ මේ වෙනකොට රටට කොයිතරම් නම් හොඳ දායකත්වයක් ලබා දෙනවද මේ කාලය තුළ වුණත් ඔවුන් සක්‍රීයව තමන්ගේ දායකත්වය අපේ රට වෙනුවෙන් ලබා දෙනවා. ඉතින් මේ ගැන කතා කරන්න අපි බොහොම ගෞරවයෙන් ගෞරවනීය දෙපළක් අද නුගසවන මැදිරියට කැඳව ගත්තා. ප්‍රධාන විධායක නිලධාරී එස්කිමෝ ෆැෂන් නීත්‍යාහි ඉන්දික ලියන හේවගේ මහතායින අපිත් එක්ක අයිබෝවන පුතුමාට එවැගේම මාසෝල්ින් සමාගමේ සන්නාම කළමනාකරු කාන්තා අභිවෘද්ධි පිළිබඳ දමයන්ති දර්ශා මහත්මිය අයිබෝවන් සුබදැසන අයිබෝවන් හොඳ අපි කතාව පටන් ගනිමු දැන් මේ වෙලාව ඉතාම අභියෝගාත්මක අවස්ථාවක් හේතුව තමයි දැන් සමාජමය වශයෙන් මේ කොවිඩ් 19 තත්ත්වයේ තියෙන බරපතලම නැත්තම් අපි අර කල නොකල යුතුයි කියන දේ තමයි පිරිස් එක්තු වීම නමුත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කියන්නේ පිරිස් එකතු වෙනස එකට වැඩ කරන ස්ථානයක් කොහොමද මේ අභියෝගය මේ වෙන විට ජයග්‍රහණය තියෙන්නේ ඔව් ආමන්ත බොහොම ස්තුතිවන්ත වෙනවා මම රූපහානි සංස්ථාවට අපේ මේ කර්මාන්තය ගැන සාකච්ඡා කිරීමට අපිට ආරාධනා කිරීම ගැන ඇත්තටම පළවෙනි කොවිඩ් රැල්ල ආපු වෙලාවෙත් අපි අපේ කර්මාන්ත ශාලා වැඩ කරා මොකද ඒ තරම් අපේ රටේ ආර්ථිකයට මේ කර්මාන්තය වැදගත් නිසා එතනදී ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් පළවෙනි රැල්ලේදීත් අපි සමාජ දුරස්ථභාවය රැකගෙන ඒ වගේම සියලුම හෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අපි අපේ කර්මාන්තය කරගෙන ආවා. ඉතින් ඒ පැත්ත දිහා බලනකොට මට කියන්න පුළුවන් ඇඟලුම් කර්මාන්ත ශාලා ගත්තොත් මේ වන විට ලංකාවේ තියෙන සුරක්ෂිතම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සේවයේ නිරත වන ආයතන හැටියට මට ඇඟලුම් කර්මාන්ත ශාලා හඳුන්වන්න පුළුවන්. එදත් කියන්නේ පළවෙනි රැල්ලේදීත් ඒ වගේම දෙවෙනි රැල්ලේදීත් මේ කටයුතු අපි ඉතාමත්ම සාර්ථකව කරගෙන යනවා. දැන් අපිත් එක්ක ඉන්නේ බොහොම හුරු පුරුදු කෙනෙක් නේ හැම කෙනෙක්ම ආදරේ දිනාගත කෙනෙක්. දැන් ඔබතුමිය මාස් ආයතනයේ සන්නාම කළමනාකරණියක් වශයෙන් වැඩ කරනවා සහ කාන්තාව අභිවෘද්ධිය පිළිබඳ ඔබතුමිය නිරන්තරයෙන්ම හිතනවා. දැන් ඔබතුමිය වගේ කෙනෙක් හැමෝම ආදරය කරන කෙනෙක් මේ වගේ ශාස්ත්‍රයකට සම්බන්ධ වෙලා සිටීමම බොහොම වැදගත්. මොකද පහුගිය කාලයේ සහ මේ වෙනකොට බොහොම අභියෝගයට ලක් වෙච්ච කර්මාන්තයක් නැගලුම් කර්මාන්තය. කොහොමද ඔබතුමියට තියෙන අත්දැකීම් සහ ඔවුන් එක්ක වැඩ කරනකොට මේ අපි කියන දේවල් ඇත්තද කොයි විදිහටද මෙතන වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? ඇත්තටම ඔව් අපි ගත්ත මම ගත්තොත් මම මේ ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා දැන් අවුරුදු 17ක් වෙන මම කියන්නේ මම ක්‍රීඩා කරන කාලෙදි තමයි මේ ඇඟලුම් ශාස්ත්‍රය සම්බන්ධ වුණේ මගේ රැකියාව හැටියට. ඉතින් ඒකත් එක්ක දැන් අවුරුදු 17ක්. ඉතින් මම දකින දේ ඇත්තටම ඉන්දික කිව්වා වගේ විශේෂයෙන්ම අපි මම විශ්වාස කරන දේ මම ඉස්සල්ලාමත් රැකියාවට යද්දී ඇත්තටම මට මම මගේ ගෙදරට යනවා වගේ මට දැනුණා. ඒ තරම් හැඟීමක් මට දැනුණා. මම හැමදාමත් කියන දේ තමයි මම පළවෙනි පාරම මේ ඇඟලුම් ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා පානදුරේ මම වැඩ කරපු යුනිශල ආයතනයට මම යද්දී මට ඇත්තටම මං ගෙදරට යනවා වගේ මට දැනුණා. ඉතින් ඒ දැනිච්ච හැඟීම එක අදටත් මම අවුරුදු 17ක් මේ ශ්‍රේෂ්ඨියත් එක්ක රැඳිලා ඉන්නවා. ඉතින් ඒකෙදි මම දැක්කේ විශේෂයෙන්ම අපි ගත්තොත් අපේ මේ ශ්‍රේෂ්ඨේ ගොඩාක් කාන්තාවන් පිරිසක් වැඩ කරන. ඒ වගේම මම මාන සම්පත් අංශයේ වැඩ කරන්නේ. ඉතින් ඒකත් එක්කම කාන්තාවන් අභිවෘද්ධිය පිළිබඳව වැඩසටහන් ගොඩාක් කරනවා. ඉතින් මම විශ්වාස කරන දේ තමයි විශේෂයෙන්ම කාන්තාවන් හැටියට සහ අපේ රටේ යම්කිසි විදිහකින් අපේ
රැකියාවක් ආරම්භ කරන්න සුදුසුයි කියන තැන මේ ඇංගලම් ශ්‍රේෂ්ඨයේ ඉන්නවා. මොකද එතනට ගියාම අපි එතනින් ආරම්භ කරන රැකියාවේදී අපිට වෘත්තියපත්යෙන් ඉහළට යන්න ඒ වගේම විශේෂයෙන් අපේ අපිට තියෙන වෙනත් හැකියාවන් දියුණු කරගන්න සහ අපිට තියෙන ආරක්ෂාව විශේෂයෙන් සහ ඒකත් එක්ක අපේ පවුලට සමාජයට අපේ අනිකුත් අපේ කෙනෙක් සාමාන්‍යයෙන් දල වශයෙන් ගත්තොත් රුපියල් 35000ක 40000ක සාමාන්‍ය වැටුපක් ලබන්න පුළුවන් කර්මාන්තයක් මේක. ඒ වගේම වක්‍රව අපේ එම්ප්ලොයිමන්ට් එක නැත්තම් අපේ ඉන්ඩිරෙක්ට් එම්ප්ලොයිමන්ට් කියන නැත්තම් වක්‍ර සේවා යෝජනාවක් ගත්තොත් එහෙම මිලියන එක ප්‍රමාණයක්. මොකද මේ 350000ට ප්‍රවාහන පහසුකම් සපයන්න ඕනේ. ආහාර පහසුකම් සපයන්න ඕනේ. නවාතැන් පහසුකම් සපයන්න ඕනේ. ඔහොම ගත්තාම මිලියනයක විතර ප්‍රමාණයක් මේ කර්මාන්තින් මේ රටේ යැපෙනවා. එතකොට රටේ ජනගහනය 100 මිලියන 21යි. එකෙන් මිලියනයක් මේ කර්මාන්තය යැපෙනවා කියපුවම කොපමණ වැදගත්කමක් මේ කර්මාන්තයට දෙනවද? දැන් කොවිඩ් ආපු වෙලාවෙත් අපි මේ ආයතනයේ සියලුම සේවක සේවිකාවන්ට අපි වැටුප් ගෙව්වා. සමහර තැන්වල 100ට අඩ වැටුප් හෝ 14500ක් වැනි ගාණක් ගෙවන්න අපිට අවස්ථාව ලැබුණා. අපේ මොකද ලේබර් ඩිපාර්ට්මන්ට් නැත්තම් කම්කරු දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව. ඉතින් මේ වෙලාවේ ඇත්තටම අපි දන්න ඉතිහාසයේ දරුණු අවුරුද්ද මේ. අපි දන්න ඉතිහාසයේ අපි මීට කලින් මේ වගේ දරුණු අවුරුද්දක් ආර්ථිකමය වශයෙන් ලෝකෙම දැකලා නැහැ. මේක ලංකාවටත් පළවෙනි වතාව අවසාන වතාවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙලාවෙත් අපි අපේ සේවක සේවිකාවන් රැකගෙන අදටත් සේවක සේවිකාවන් සේවය නිලනවා. ඒතකොට ගෙදර ආර්ථිකයේ ගත්තොත් එහෙම දැන් මං කියවනේ 350000ක් ගෙදරට පඩියක් අරන් යනවා කියලා. ඊට අමතරව අපි ගත්තොත් එහෙම මේන් අපේ ආර්ථිකයට ලැබෙන වාසිය ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ 2019 වසරේ බිලියන 5.6ක ඩොලර් බිලියන 5.6ක මුදලක් ලංකාවට ආවා. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 7%කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ GDP එක අපේ 80 මිලියන් කියලා ගත්තොත් නැත්නම් මිලියන 80 බිලියන 80ක් ඇමරිකන් ඩොලර් බිලියන 80ක් කියලා ගත්තොත් අපේ දළ දේශීය නිෂ්පාදිතයේ 5.6ක් ඉන්නේ මේකෙන්. එතකොට දැන් ඔය 5.6 ආවේ නැත්තම් අපේ අපිට ආනයනය කරන්න පුළුවන්ද යමක්? අපිට වාහනයක් ගෙන්නන්න පුළුවන්ද මේ රටට? අපිට ළමයිකුට සෙල්ලම් බඩුවක් හෝ ඇඳුමක් හෝ සපතු දෙකක් හෝ කිසිම දෙයක් ඒ වගේම ආහාර පාන පවා අපිට ආනයනය කිරීම පිළිබඳ ලොකු ගැටලුවක් වෙනවා මේ බිලියන 5.6 ආවේ නැත්තම්. ඉතින් මේ කර්මාන්තයෙන් ගෙදරට ගෙනියට වැටුවට අමතරව මුළු රටක්ම ඉතා විශාල වශයෙන් මේ කර්මාන්තයේ කර්මාන්තයක් තුනින් යැපෙනවා. ඉතින් මේ අවුරුද්දේ මේ කොවිඩ් වසංගතයාවට පස්සේ අපේ අපනයන ආදායම 120%කින් පමණ අඩු වුණා. මොකද මේක ලෝකෙම ප්‍රශ්නයක්. එතකොට ඇමරිකාවේ අපේ ගැනුම්කරුවෝ යුරෝපයේ අපේ ගැනුම්කරුවාගේ සියලුම දෙනාගේ විකුණුම් අඩු වුණා. අනිවාර්යයෙන් මොකද රටවල් ලොක්ඩවුන් කරලා තියෙනවා, ෂොප්ස් හරින්න බෑ, ඒ වගේ ප්‍රශ්න නිසා 120%ක පමණ ප්‍රමාණයක් ලංකාවේ අපේ අඩු වුණා. ඉතින් ඒත් 120%ක් අඩු වුණත් බිලියන 3ක් වගේ ප්‍රමාණයක් ඒත් මේ අවුරුද්දේ තියෙනවා ලංකාවට. ඉතින් ඒ නිසා තමයි රජය විසින් තීරණයක් ගත්තේ පළවෙනි රැල්ලේදී දෙවෙනි රැල්ලේදී මේ BOI ආයතන නැත්නම් ආයෝජන මණ්ඩලය සතු දුවන සහ අපනයන සංවර්ධන මණ්ඩලය සතු දුවන ආයතන කිසිවක් නතර නොකර කොහොම හරි ගෙනියන්න කියලා. ඉතින් කට්ටිය ගෙදර ඉන්නකොට අපි වැඩ කරා. හරි, ඇඟලුම් ක්ෂේත්‍රය අපි වැඩ කරා. අපි වැඩට ගියා. අපි සියලු ආරක්ෂිත ක්‍රමවේදත් එක්ක ඉස්සරහට ආවා. ඇවිල්ලා තමයි මේ රට රැකගන්න අපි මේ වෙලාවෙත් අද මේ මොහොත වෙනකොටත් අපි දායක වෙලා ඉන්නේ. ඉතින් ඔබ අහපු ප්‍රශ්නට උත්තර දෙනවා නම් 350000ක් ගෙදරට වැටුප ගෙනියනවා වක්‍රව මුළු රටම මේ ආයත මේ කර්මාන්ත නිසා ලොකුම යැපීමකට ලක් වෙනවා. දර්ශපත්‍රය නම් කවන්න නැහැ නේ? ඔව් කවන්න. දර්ශ දැන් අභියෝග කියන ගත්තට පස්සේ මම හිතන්නේ ජීවිතේ ඔබ අභියෝග ගැන කතා කරද්දී ඔබ ජයගත් අභියෝග ගැන මම හිතන්නේ
ලංකාවේ පරමාදර්ශී චරිතයක් විදිහට ඔබව සලකන්නට පුළුවන්. කොච්චරද කියනවා නම් ආසියාවේ ඔබ වැනි කෙනෙක් නැහැ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ නිකං දර්ශකගෙන කවුරු හරි දැන් විශේෂයෙන්ම ඈත පරම්පරාවේ මේ ළමයි ගැන මේ ළමයි දන්නේ නැති වෙන්න පුළුවන් සමහර දේවල්. ඒ නිසා කිව්වොත් එහෙම ලංකාවේ ආසියානු රන් පදක්කම් තුනක් තියෙන එකම කෙනා ඉතිහාසයේ මුළු ලංකා ඉතිහාසයේම රන් පදක්කම් තුනක් තියෙන එකම කෙනා. ඒ විතරක් නෙවෙයි දර්ශක මීටර් 400 වාර්තාව කරන්න ආසියාවේ කිසිම කෙනෙක් ඉපදුනේ නැහැ අද වෙනකම්. ඒ නිසා මේ දකුණු ඇමරිකානු මහද්වීපෙන් කුලියට ගෙනල්ලා දුවවන්න සිද්ධ වුණා සමහර රටවල වලට දර්ශත්වක තරම් කරන්න. ඉතින් ඒ වගේ පුදුම අභියෝග දාගත්ත කෙනෙක් ඔබ. මේ රෝසමල් යහනාවක ගමනක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේක අභියෝගාත්මක විදිහට ගත්තට පස්සේ එන ගැහණු ළමයෙකුට තමන්ගේ ජීවිතයේ අභියෝගය ජය ගන්නට කියන්නේ දැන් ඔබට තිබුණ අභියෝගය ආසියාව ලෝකේ වුණාට සමහරට දැන් ඔබ ළඟ වැඩට එන ළමයෙකුට තියෙන අභියෝගය රත්තරන් බඩටයක් හදාගන්න එක, විවාහයට මුදල් ටිකක් හොයාගන්න එක, කොහොමද අදොරක් හදාගන්නේ. මේක ජය ගන්න කොහේතරම් උදව්වක් ලැබෙනවා කියලා හිතනවාද? ඇත්තටම ආමන්ත අපි ආයතන ගත්තොත් අපි මේ ශ්‍රේෂ්ඨය ගත්තොත් අපි ඉස්සර කතා කරොත් සාමාන්‍යයෙන් නිකන් අපි කර්මාන්ත ශාලාවකට ගිහලා වැඩ කරලා එළියට එනවා විතරයි. හැබැයි දැන් එහෙම නැහැ මේ ආයතන. අපි ආයතනයට ඇතුළත් වෙන කෙනෙක්ට ආයතනයේ තුලදී ආයතනයේ රැකියාවෙන් කොහොමද ඉහළට යන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ පාර හදලා දීලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ සහජ හැකියාවන් තුලින් ඉහළට යන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් අපි මේ අපේ කණ්ඩායම ගත්තාම ගොඩක් ඇත්තරම හරිම ධෛර්යමත්ම ටීම් එකක් ඉන්නේ. ඒගොල්ලන්ට පොඩි දෙයක් පොඩි උදව්වක් ලබා දුන්නම එතනින් එහාට ඒගොල්ලෝ යන්න දාන. උදාහරණයකට අපි ගත්තොත් සමහර අපේ තියෙනවා විවිධ ඇගීම් මේගොල්ලන් ඇගීමට ලක් කරන වැඩසටහන් මේ ශ්‍රේෂ්ඨය තුළ. ඉතින් ඒ වැඩි ගත්තොත් ඒ කතාන්දර ගත්තොත් ගොඩාක් අය සමාලාට ආයතනයේ රැකියාවට බැඳිලා එතනින් එහාට තමයි ජීවිතය ගොඩ ගත්තේ. උදාහරණයකට ඉඩමක් අරගෙන ගෙයක් හදලා විවාහ වෙලා ඩෞරියක හදාගෙන විවාහ වෙලා ඊට පස්සේ වාහනයක් අරගෙන ඊට පස්සේ යාගේ මහත්යට තවත් එයා රැකියාවකට උදව් කරගෙන දෙමව්පියව බලාගෙන සමාජයට තමන්ගෙන් වෙන්න වෙන යුතුකම් ඉටු කර මේ වගේ බොහෝ කාර්යයක් කරන්න මේ අවස්ථාව උදා වෙලා තිනු. එහෙම කරන්න අවස්ථාව ආයතනය තුලින් දෙනවා. විශේෂයෙන් වෘත්තීය පැත්තෙන් අපිට ඉහළට යන්න අවශ්‍ය පාර හදලා තිනවා වගේම වෘත්තීය මට්ටමේ අවශ්‍ය දැනුම සහ ඒ පුහුණුව ලබා දෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වෙච්ච කෙනෙක් මේ ශ්‍රේෂ්ඨයෙන් එළියට යද්දී තනියෙන් නිකම්ම නිකන් රැකියාවක් කරලා එළියට යන කෙනෙක් නෙමෙයි. සමහරවිට රැකියාවෙන් පස්සේ එහාට අමතරව එයාගේ ආදායම් මාර්ගයක් හදා ගන්නවා. අපේ මේ දැන් අපි ගොඩාක් අත්දැකීම් තියෙනවා අපේ සමාජිකාවන් ඉන්නෝ මේ රැකියාවත් එක්ක ඒගොල්ලන්ග තවත් ඒගොල්ලන්ග ස්වයං රැකියා කරන අය ඉන්නවා. දැන් එහෙම ස්වයං රැකියා කරන අයට විශේෂ පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන ආයතන තුන. අනිත් එක තමයි ආරක්ෂාව පිළිබඳව. විශේෂයෙන්ම අපි කාන්තාවන් ගැන කතා කරොත් කාන්තාවන්ට යම් කිසි විදිහක කියන්නේ ගැටලු තියෙනවනේ ඒවට අපි කියන්නේ රැකියාවෙන් අමතරව යාලට යම්කිසි විදිහක ගැටලු තියෙනවා නම් ඒ සඳහා ඒ අවශ්‍ය උපදේශන දායකත්වය ලබා දෙන. ඒ වගේම තමයි ආයතන තුල තියෙන ආරක්ෂකත්වයේ සිළු දෙනාටම සලකන්නේ එකම ආකාරයෙන්. ඉතින් මම හිතනවා දැන් මම වුණත් මුලින් මේ ශ්‍රේෂ්ඨය සම්බන්ධ වෙනකොට තිබුණු සමාජය තුළ තිබුණු මේ ශ්‍රේෂ්ඨය ගැන තිබුණු අදහස වෙනස්. හැබැයි දැන් ඊට හාත්පසින් වෙනස්. මම හිතන්නේ විශේෂයෙන්ම කෙනෙක්ට රැකියාවක් ආරම්භ කළ ඉහළට යන්න පුළුවන් හොඳම තැනක් තමයි දැන් මේ අපේ ඇඟලොම් ශ්‍රේෂ්ඨය. ඉතින් ඒ තුලින් ජයග්‍රහණ ලබාගත විශේෂයෙන් අපි හිතමු කණ්ඩායම සමාජිකාවක් හැටියට ආයතනයට සම්බන්ධ වෙලා විධායක ශ්‍රේණිය වගේම කළමනාකාරීත්වය දක්වා ගිය අපිට චරිත ගොඩාක් ගන්න පුළුවන් මේ අපේ මේ ශ්‍රේෂ්ඨය තුළ. ඉතින් ඒක තමයි අවස්ථාව. ඉතින් ඒ අවස්ථාව තියෙනවා හැම පැත්තෙම. අනිත් එක තමයි මා ඉස්සලා කිව්වා වගේ සමහරවිට අපි ගොඩාක් වෙලාවට ගොඩක් අය මේ රජයේ රැකියාව ගැන බලාපොරොත්තුෙන් සහ රජයේ රැකියාවක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒක මම හිතන්නේ ගොඩක් වෙලාවට විශ්‍රාම වැටුපට තමයි ගොඩක් බලව. හැබැයි ඒ වහා සමාන මේ පෞද්ගලික ශ්‍රේෂ්ඨිය වගේ මේ අපේ ශ්‍රේෂ්ඨේ ඒ අවස්ථා තියෙනවා සහ ඒ ආරක්ෂාව තියෙනවා රජයේ රැකියාවට වැඩිය. මම හිතන්නේ හොඳ වැටුපක් අරන් සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් හැකියාව මේ ශ්‍රේෂ්ඨිය තුළ තියෙනවා.
ඒත් එක්කම දැන් COVID-19 දෙවැනි රැල්ලත් එක්ක මුලින්ම අභියෝගයට ලක්ුණේ ඇතර වැගළුම් ක්ෂේත්‍රය සහ ඒහා සමානව ඉතා වේගෙන් නැවතත් යථාතත්වයට පත් වෙලා මේ රට වෙනුවෙන් ආර්ථිකය වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්නත් හැකියාව ලැබුණේ වැගළුම් ක්ෂේත්‍රයට තමයි. හැබැයි මේ වෙනකොට ගොඩාක් දෙනෙක් තාමත් ප්‍රශ්නයක් තියෙනවා. තාමත් මේ වැගළුම් ක්ෂේත්‍රය ආරක්ෂිතයිද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා ගොඩාක් දෙනෙක්. දැන් අහල පහල කෙනෙක් රැකියාවට ආවත් කුතුහලයක් බයක් තියෙනවා තාමත් මේගොල්ලෝ යනවා මෙතන ආරක්ෂිතද මේ ගැන මොකද්ද දෙන්න තියෙන සහතිකේ ඇත්තටම අපේ මම කොවිඩ් ගැන කතා කරන්න ගනි මම පොඩ්ඩක් එන්න අපේ අනුකූලතාව ගැන ඒක කම්ප්ලයන්ස් කියලා කියනවා අපේ ආයතනව හෙල්ත් ඇන් සේෆ්ටි නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද කොවිඩ් තිබ්බත් නැත්නම් අනුගමනය කරනවා හරි දැන් කොවිඩ් ආවට පස්සේ තමයි වෙනත් ආයතනවල ওই සෞඛ්‍ය ආරක්ෂාව ගැන කතා කරන්නේ ඉතින් ඔය තත්ත්වය යටතේ කොවිඩ් එනකොට ඔබතුමිය කිව්වා වගේ සමහර වෙලාවට හිතනවා මේ වැඩට යනවා නේද මේ කම්පැනි එක ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඇත්තටම අපි මේ වෙනකොට සාමාන්‍ය දැන් ওই උණ බලන ඒවා, අත්හෝදන ඒවා, එතකොට මීටරේ පරතරය සහ ඒ කරුණු වලට අමතරව අපේ කර්මාන්තයේ PCR පරීක්ෂණ කරනවා. අපේ වියදමේ. හරි. මම හිතන්නේ තව කොච්චර කර්මාන්තයක් එහෙම කරනවා කියලා. PCR පරීක්ෂණ අපේ වියදමෙන් අපේ ළමයි වෙනව මොකද අපේ වැදගත්ම මොකද සම්පත වේවට අපිට පත් වෙන්නේ අපේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව. ඉතින් ඒ සියලු දේ අපි අපේ වියදමින් කරන ඒ වගේම මම මේ අවස්ථාවේ ඉතාමත් විශේෂයෙන් කියන්න ඕනේ ඒකාබද්ධ ඇඟලුම් අපැනන කරුවන්ගේ සංසදයක් තියෙනවා. අපි කියන ජොයින්ට් ඇපරල් ඇසෝසියේෂන් ෆෝරම් කියලා. අපිත් එහි කොටස් කරෝ සමාජිකයෝ. මේ ජොයින්ට් ඇපරල් ඇසෝසියේෂන් ෆෝරම් එකේ ඉන්නේ සියලුම හිමිකරුවන්. මේ ආයතනවල හිමිකරුවන් අපි එදිනෙදා මේ ප්‍රශ්නේ ගැන පළවෙනි නැල්ලට එනකොටත් අපි කතා කරා. අපේ දරුවන්ගේ ආරක්ෂාව සලසන්නේ කොහොමද කියලා. ඉතින් දැන් ඔබ දකින්න මේ රූප රාමු අපි පළවෙනි නැල්ලෙදිත් කරා, දෙවෙනි නැල්ලෙදිත් කරනවා. ඉතින් මම ඒකයි ඉස්සලත් කිව්වේ අපි කර්මාන්ත හැටක් හැටියට ගත්තොත් මේ වෙලාවේ කොවිඩ් ගැන කතා කරනකොට සුරක්ෂිතම අපේ කර්මාන්තය. නමුත් යම් හේතුවක් නිසා මේ කර්මාන්තයේ නම එළියට આવી තියෙන්න පුළුවන් මේ වෙලාවේ. නමුත් ඒක අවාසනාවන්ත සිදුවීමක්. මේක සමාජයේ තිබිච්ච දෙයක්. ඒ වගේම දැන් මේ වෙනකොට පොලිසියනොත් කරගෙන යනවා යම්කිසි විමර්ශනයක් මේක කොහෙන්ද ආවේ කියලා. එතනදී මේ වෙනකොට තියෙන තොරතුරු අනුව මේක ආරම්භ වෙලා තියෙන ඇඟලුම් කර්මාන්තයෙන් නෙමෙයි දෙවනි රැල්ල. ඒක පැහැදිලිවම දැනට හොයාගෙන තියෙනවා. නමුත් ඒක සුළමුණ තාම හොයමින් පවතිනවා. ඒක හෙට අනිද්දා දකින්න ලැබේ. ඉතින් මේ තත්ත්වයේ යටතේ එහෙමනම් දැන් ඊයේ පෙරේදා මාළු කණ එක නතර කරන් පිස්සු හරි ඒවත් වැරදි මතනේ. ඒ මේ මාළු වල ප්‍රශ්නයක්වත් නැහැනේ. ඉතින් ඒ වගේ වැරදි මත ආයතනගත කරන්නත් වෙනම පිරිසක් ඉන්නවා. ඉතින් අපේ කර්මාන්තයේ මේක යම් කිසි පිරිසක් විසින් පැටවුවා වෙන්න පුළුවන්. නමුත් අපි මෙතනදි පැහැදිලිවම කියනවා එදත් අදත් හෙටත් සෞඛ්‍ය ආරක්ෂාව පැත්තෙන් ගත්තොත් කොවිඩ් තිබ්බත් නැතත් ආරක්ෂිතම කර්මාන්තය ලංකාවේ ගත්තොත් ඇඟලුම් කර්මාන්තය. ඒක මම ඉතාමත් බව වගකීමෙන් සහ බය නැතුව කියනවා. මොකද මම අපි දන්න අපි කරන දේවල්. අපි PCR පරීක්ෂණ තාම කරනවා. දැන් රජෙන් යම් කිසි නියෝගයක් දුන්නා පහුගිය ඔක්තෝබර් මාසේ විතර කර්මාන්ත ශාලාවල යම් කිසි ප්‍රමාණයක් කරන්න ඕනේ කියලා. ඒක තාම අපි කරනවා. ඇයි? අපි අපේ දරුවෝ තමයි අපිට ඉන්න වටිනාම සම්පත. ඒ දරුවන් අපි රැකගන්න ඕනේ. එහෙම නැතුව අපි නිකන් මේ අර කියනවනේ කොලේ වහලා ගන්නෑ අපි. මොකද අපි ඉතා වගකීමෙන් වැඩ කරන. මොකද අපේ ගැනුම්කරුවෝ මේ අනුකූලතාවය හරහා අපි දිහා බලන් ඉන්න එක පැත්තකින්. එතකොට අපේ ලේබර් ස්ටෑන්ඩර්ඩ් නැත්තම් කම්කරුවන්ගේ ඒ මොකද තියෙන ස්ටෑන්ඩර්ඩ් ප්‍රමිතීන් ගත්තොත් ඉතාම ඉහළ මට්ටමක අපි ඉන්නේ. අතිකාල පැය ප්‍රමාණය මොනිටර් කරනවා. රයිට්. ඒකට වෙනම කට්ටිය අපි ඉන්නවා. අතිකාල ප්‍රමාණය මොනිටර් කරනවා. රාත්‍රී සේවය හරි ඒ වගේම වහල් සේවය, දරුවන් සේවය කිසි දෙයක් නැහැ. අවුරුදු 18කට අඩු දරුවෙක් අපේ ආයතනයක දකින්නවත් නැහැ. ඒක වගකීමෙන් අපි කියනවා. මොකද ඒ ඉතාමත්ම අපි තදින් ඒක කරනවා. මොකද පාසල් යන වී දරුවෝ පාසල් යන්න ඕනේ. ඉතින් අපි ඉතාමත්ම වගකීමෙන් කටයුතු කරන කර්මාන්තයක් තමයි ඇඟලුම් කර්මාන්තය ලංකාවේ. ඒ නිසා තමයි දර්ශත්තර ඉස්සලා කිව්වා වගේ කෙනෙකුට රැකියාවක් කරනවා නම් මම හිතන්නේ ඉතාම වටින සුරක්ෂිතව විශේෂයෙන් කියනවා මේකට සුරක්ෂිතම කර්මාන්තයක් ඇඟලුම් කර්මාන්තය. ඉතින් කොවිඩ් ප්‍රශ්නේදීත් අපි ඉතාමත්ම වගකීමෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි දැන් මැෂින් අතර පරතරය පවත්වනවා. සමහර තැන්වල පොලිතින් දාලා තියෙනවා. හරි. ඉතින් ඒ වගේ සමහර වෙලාවට අර අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඉහළට ගිහින් කැන්ටින්වල කන වෙලාව අපි වෙනස් කරලා තියෙනවා. එතකොට එක මේසයකට ගත්තොත් අර ත්‍රිකෝණාකාරයක 3 දෙනෙක් පමණයි ඉන්නේ. ඉතින් එතකොට හිතන්න ආමන්ත දහස් ගණනක් වැඩ කරන තැනක කෑම වේල ඔය විදිහට හකකස් කරන්න අපි කලමනාකරණයක් හැටියට මොනතරම් මහන්සි වෙන්න ඕනද?
හරි දහස් ගණනක් එක වෙලාවක කනවා සාමාන්‍යයෙන්. නමුත් ඒ කට්ටිය අපි කඩන්න ඕනේ දැන් එක එක කණ්ඩායම් වල. එහෙම කඩලා අපි අද හොඳට කරගෙන යනවා. දරුවෝ ඒක න සාක්ෂි දරනවා. දැන් වැඩට එන දරුවෝ ඇත්තටම අපිට කියනවා සර් අපිට එන්න කිසි බයක් නැහැ කියලා. ඉතා සතුටින් අපේ දරුවෝ වැඩට එනවා. දර්ශන දැන් ඉස්සර මතයක් තිබුණා. තාම සමහරලාට මේ මතය ග්‍රාමීයව පවතිනවා. මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවට ගියාම මරවලා වැඩ ගන්නවා. කිසිම මේ මානසික වශයෙන් කිසිම අනිත් පැත්තට ලැබෙන දෙයක් නැහැ. හරි. වෙලාව බලන්නත් තමයි වෙලාව බලලා ඊට පස්සේ ඉතින් ඒ විදිහට මම හිතන්නේ ඔය කීපයක් ඒ වගේ වෙන්නට ඇති සමහර කර්මාන්ත ශාලාවල ඒකත් එක්ක නිකන් සමාජෙ හැම මතයක් මුල් බහලා ගිහලා තියෙනවා. තාම ඒක සම්පූර්ණයෙන් ඉවත් වෙලා නැහැ. හැබැයි යථාර්ථ වෙලාවටම ඊට පස්සේ සම්පූර්ණයෙන් වෙනස් එකක් තිබුණා. මොනවද මානව සම්පත් පැත්තෙන් කරන්න පුළුවන් මේ මතය සමාජය තුළ වෙනස් කරන්න? මම දන්නවා කර්මාන්ත ශාලා තුල මේ මතය නැහැ දැන්. හැබැයි එළිය සමාජයේ තියෙන මතය වෙනස් කරන්න පුළුවන් කොහොමද? මොන මොන දේවල්ද කරන්න පුළුවන් අපිට? ඔව් විශේෂයෙන් අපි මම හිතන්නේ අපේ ආයතනවල වැඩසටහන් හරහා හමන්ත විශේෂයෙන් අපි අපකට සමාජ සත්කාර වැඩසටහන් හරහා අපි සමාජයට යනවා. සමාජයට ගිහාම අපි යන්නේ ආයතනෙ නියෝජනය කරන්න. එතනදී අපේ හැසිරීම අපේ වැඩ අපි කරන දේවල් එක්ක මේ මත වෙනස් වෙනවා. විශේෂයෙන් ගොඩාක්ම මම හිතන්නේ අපේ සමාජිකාවන් එක්ක අපිට ඒක සාක්ෂි දරනවා. එයාලා යනවා එයාලගේ පවුලයත් එක්ක කතා කරනවා. මේවල් එක්ක මේ දේවල් වෙනස් වෙනවා. ඊට අමතරව මම හිතන්නේ අපි හැම වෙලේම අපේ ආයතනය තුළට කවුරු හරි ආරාධිතයන් එනවා නම් සා ඒ වගේ මේ ආයතනය පිළිබඳව දැනුවත් කිරීම එළියෙදි කරනවා. ඒවා තුලින් අපිට මේ දේවල් අපි මානව සම්පත් අංශය හරහා අපි මේ දේවල් වෙනස් කරනවා. විශේෂයෙන් මම හිතන්නේ කතා කරනවට වැඩිය අපේ ආයතනය තුළ ඉන්න සමාජිකාවන්ගේ ජීවන තත්ත්වය දියුණු වෙලා තියෙන විදිය සහ මෙයාලා එළියට ගිහිල්ලා ආයතනයක් ගැන කතා කරන විදියෙන් ඒක සාක්ෂි දරනවා. ඒක තමයි අපි කියන්නේ සමහර වෙලාවට අර මන්ද ඉස්සලා කිව්වා වගේ දැන් යම් කිසි අදටත් ඔය වගේ පොඩි තැන් කර්මන්ත ශාලා ඇති ඒ විදිහට සේවක සේවිකාවන්ගේ වැඩ ගන්නවා. නමුත් බහුතරයක් ගත්තොත් එහෙම නෑ දැන්. ඒ නිසා තමයි බය නැතුව දැන් ගොඩාක් වෙලාවට සමහරලාට ආයතන තුලට ඉස්සර නම් අපි කියන්නේ රික්‍රූට් කරන්න අපි වෙනම යන්න ඕනේ එළියට ගිහිල්ලා කතා කරන්න ඕනේ එහෙම. හැබැයි දැන් බොහොමයක් අපේ ආයතන තුල එහෙම නැහැ. අපේ කණ්ඩායම අපේ සමාජිකයන් අපි ආයතනට එනවා. මොකද ඒ විශ්වාසය තියෙන නිසා. ඉතින් ඒකත් එක්ක මේ දේවල් වෙනස් වෙලා තිනවා. ඉතින් මම හිතන්නේ අපි මානව සම්පත් අංශයෙන් අර විදිහ දැනුවත් කිරීම වැඩසටහන් කරන විශේෂයෙන් අපි අර සමාජ සත්කාර පැත්තෙන් ගත්තොත් එහෙම බොහෝ සේවයක් අපි සමාජයට කරනවා. ඉතින් ඒ තුලින් මේ ආයතන තුල තියෙන දැකීම සහ ඒ අදහස් යම්කිසි විදිහක වැරදි අදහස් තියෙන ඒවා වෙනස් වෙනවා සහ අර 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 විදිහට අපේ කණ්ඩායම තුලින්ම මේක සමාජයට යන එක තමයි වැදගත්ම දේ. මොකද ඇස්පනා පිට එයාලා දකිනවා ඒකේ මොනවාද හරි තත්ත්වය මොකද්ද කියලා. ඉතින් ඒ තුලින් අපිට මං ඉස්සලකෝ වගේ අපිට ඉස්සර තරම් ලොකු මේ උත්සාහයක් දරන්න ඕනේ ආයතනයට අපේ කණ්ඩායම් සමාජිකාවන් බඳවා ගන්න. එයාලා දැන් කැමැත්තෙන්ම ආයතනයට එනවා. ඉතින් ආයතනයට පැමිණියාම එයාලා ඒ වෙනස දකිනවා මම දැක්කා වගේ. හොඳයි. දැන් අපි කතා කරමින් ඉන්නේ ඇගලම් ශේෂ්ත්‍රේ විලුවන් සහ එතෙක මමද දැන් අර ඉන්දික මහත්මයා කියෝ වගේ ඒ වැඩ කරන පිරිසට තියෙන ඒ පිළිබඳ පැහැදීමක් ඇතන ඔබතුමා කිව්වා දැන් ඇත්තටම බය නැතුව වැඩට එන්න තරම් ඔවුන්ට හොඳ මානසිකත්වයක් තියෙනවා කියලා. මම හිතන්නේ අපිට දැක ගන්නත් අවස්ථාවක් ලැබේවි. දැන් ඔවුන් දක්වපු අදහස්නේ මේ පිළිබඳව ඔවුන්ගේ බොහොම හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබත් ඒ පිළිබඳ දැනගත්තොත් සහ දැක්කොත් ඔබට තේරෙයි ඔවුන්ගේ අදහස් කොයිතරම් වටිනවද සහ ඔවුන් අවංකව ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳවත් ටිකක් මතක් කරලම ඒ වැඩසටහන සුටක් නරඹමු නේද? විශාල පිරිසක් මෙතන සේවකයන් 500ක් පමණ අපේ ආයතනයේ දැන් පල්ලකල ආයතනයේ සේවය කරනවා. ඒතකොට මේගොල්ලෝගේ සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂාව අපේ අතේ තියෙන්නේ. මේගොල්ලෝගේ ගෙදරින් මේගොල්ලෝගේ ගෙදරින් ගන්න මොහොතේ සිට නැවත ගෙදරට යොමු කරන මොහොතේ දක්වා අපේ සම්පූර්ණ වගකීම තියෙනවා. ඇත්තටම පළවෙනි කොවිඩ් රැල්ල ආපු මොහොතේ අපේ ආයතනයේ සුළු පිරිසක් ඇවිල්ලා මේ රජයට ලොකු දායකත්වයක් ක්‍රියාකාරී දායකත්වයක් දුන්නා. මාස් නිෂ්පාදනය කරලා මේ ඒ මොහොතෙත් අපි සියලුම මේ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල සෞඛ්‍ය ආරක්ෂිත බලධාරීන්ගේ දුන්න උපදෙස් අනුව වැඩ කරලා අපි මේ ඒ ක්‍රියාමාර්ග කරලා දෙවෙනි කොවිඩ් රැල්ලෙත් අපේ රටේ තියෙන මේ ආර්ථිකයේ මේ කඩාවැටලා තියෙන මොහොතේ සියලුම ආරක්ෂිත විධිවිධාන යොමු කරලා
අපි දැන් පවත්වාගෙන යනවා. ඒ නිසා අපේ ආයතන දැන්ට ආරක්ෂිතයි. අපේ ආයතනයෙන් මේ ඉතාමත් ආරක්ෂිත විදිහට සෞඛ්‍ය විධිවිධාන යොදලා තියෙන්නේ පොදු ප්‍රහාර පාවිච්චි නොකර අපේ ආයතනය තුළට පැමිණීමට. මේ ගේට් එකෙන් ඇතුළට ආව මොහොතේ ඉඳලා එළියට යන්න අවසාන මොහොත දක්වාම ක්‍රියාපිළිවෙලකට තමා අපි මේ ළමයාගේ සියලුම සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නේ. අපිට පඩියක් ලබා දෙනවා වගේම අපිට අවශ්‍ය කරන ආරක්ෂාවල් ලබා දෙනවා අපේ පැත්තේ තුලි. ඉතින් අපි බය නැහැ. අපි සතුටින් වැඩ කරනවා. ඇත්තටම හොඳයි. ඔය විදිහට මේ මම හිතන වැදගත් වෙන තමන්ගේ ආත්ම විශ්වාසය ඇතිව ස්ථානට එමෙ නැත්තම් අර අපි කියන්නේ ආත්ම විශ්වාසය ඒ සුරක්ෂිතභාවයක් තියෙනවායි කියන විශ්වාසය නැතුව આવොත් එහෙම තමන්ගේ රැකියාව සාමාන්‍ය විදිහට කරගෙන යන්නට බෑ. ඉතින් මේ වගේ තත්ත්වයක් පවත්වාගෙන යෑමේදී තව අපිට දකින්න තියෙන දෙයක් තමයි දැන් මේ යථාර්ථය ගැන කතා කරද්දී බොහෝ විට ඇඟලුම් ශාස්ත්‍රයේ දකුණු ආසියානු කරේ ශ්‍රමය නිසා ආකර්ෂණයක් තියෙනවා ඇඟලුම් ශාස්ත්‍රය කරේ. දැන් එතෙන්දි ගත්තට පස්සේ බංග්ලාදේශය ලංකාවේ ඇඟලුම් කර්මාන්තේ පටන් ගද්දී බංග්ලාදේශ අත ගහලවත් නැහැ මේකට. නමුත් සමහර අපි ගත්ත ප්‍රතිපත්තිමය තීරණ සමහර අපේ දේශපාලන සහ ආර්ථික වශයෙන් ගත්ත වැරදි තීරණ මේ ඔක්කොමත් එක්ක බංග්ලාදේශයේ සෑහෙන ඉස්සරහට ඇවිල්ලා තියෙන අභියෝගයක් දෙන ආකාරයට ශ්‍රී ලංකාවට. ඉතින් මේ වගේ තත්වයකදී අපි කොහොමද අපේ ගුණත්වය සහ ආරක්ෂා කරගෙන තව වඩා වැඩි විදේශ විනිමයක් ලංකාවට ගෙන යන්න මේ කොවිඩ් කාල පරිච්ඡේදය තුළ උපක්‍රමශීලීව වැඩ කරන්නේ? ආමන්ත හොඳයි ඔබතුමා මේ ප්‍රශ්නේ අහපු එක ගැන. මොකද අපි අපේ ජාත්‍යන්තර තරඟය ගත්තොත් අපිට බංග්ලාදේශය චීනය ඉන්දියාව වැනි රටවල් වලින් අපිට තියෙනවා යම්කිසි තරඟකාරීත්වය. නමුත් ලංකාව මෙතන කොහොමද මේකෙන් අර ඇඩ්වාන්ටේජ් එක ගන්නෙ නැත්නම් කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එක නැත්නම් තරඟකාරී වෙළඳපොළ කොහොමද අපි ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ කියලා ගත්තොත් අපේ තිබුණා අපේ පොඩි සන්නාමයක් තිබ්බා ගාමන්ට්ස් විතවුට් ගිල්ට් කියලා. අපි ඇඳුම් හදන්නේ කිසිදු ආකාරයේ වරදක් නොකර. දැන් බංග්ලාදේශය අවුරුදු කීපයකට කලින් මාධ්‍ය දියා බිල්ඩිමක් කඩන් වැටුණ නැඟුරුම් කරගෙන අන්තේ දහසක් පමණ සේවකයෝ මිය ගියා. නමුත් ලංකාවේ මේ සියලුම දේවල් කරන්නේ අපි වගකීමක් සහිතව. ඒ නිසා තමයි අපිට දැන් මේ එන ගැනුම්කරුවෝ එන්නේ අපේ ගුණාත්මකභාවය සහ මේ අනුකූලතාවය නැත්නම් කම්ප්ලයන්ස් කියලා කියනවා. ඕකත් එක්ක. එතකොට දැන් බංග්ලාදේශ වගේ රටක් ඉස්සරහට යන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට ශ්‍රමය ඉතාම විශාල වශයෙන් තියෙනවා. ඒ වගේම ඉතාම අඩු වැටුපක් ඒ සේවකයන්ට ගෙවන්නේ. නමුත් අපේ රටේ ගත්තොත් එහෙම අපි අපේ සේවක සේවිකාවන්ට දැන් අර දරුවොත් කිව්වා වගේ අපි වැටුපක් ගෙවනවා වගේම අපි බලා ගන්නවා. අපි ඇත්තටම මුළු ජීවිතයක් අපි ලබා දෙන්නේ මේ ආයතනය තුලින්, මේ කර්මාන්තය තුලින්. ඉතින් එතනදී බංග්ලාදේශ හෝ ඉන්දියාව හෝ ඕනෑම රටක් එක්ක අපිට තරඟ කරන්න තියෙන ප්‍රධානම සාධකය තමයි මේ කම්ප්ලයන්ස් කියන එක. නැත්නම් අනුකූලතාවය කියන එක. ඒක අපි දිවිහිමියෙන් රකින්නවා. හරි. මොකද දැන් අපේ මං ඉර ඉස්සලා කිව්වා ජොයින්ට් ඇපරල් ඇසෝසියේෂන් ෆෝරම් කියන්නේ අපේ අපනයන ඇඟලුම් අපනයනකරුවන්ගේ අපි සම්මේලනයක් තියෙනවා. ඒකේ ඉන්නේ සියලුම හිමිකරුවන්. දැන් MS Holdings ආයතනයේ මහත්වරු, ඒ වගේම බ්‍රැන්ඩික්ස් ආයතනයේ මහත්වරු, හයිඩ්‍රාමනීස්, ඒ වගේම ඔමේගා ලයින් ඇතුළු ස්ටාර් ගාමන්ට්ස් ඇතුළු සියලුම කර්මාන්ත ශාලාවල හිමිකරුවන් ඒ තුල ඉන්නවා. තවත් මෙතන ලොකු වැදගත් කාරණාවක් තියෙනවා මන්ද. දැන් වෙන ආයතන කර්මාන්තයක ගත්තොත් තරගකරු එකට ඉඳගෙන කර්මාන්තය ගැන කතා කරන්නේ. නමුත් අපේ කර්මාන්තය ඇඟලුම් කර්මාන්තය ලංකාවේ වෙන රටවල ලෝක මම දන්නේ නැහැ තියෙනවද කියන එක. අපි එකට ඉඳගෙන කර්මාන්තය ගැන කතා කරන එකිනෙකා අතර තරගකරුව වෙලත්. හරි. අපි එකිනෙකා අතර අපි තරගකරුව තමයි. නමුත් කර්මාන්තයක් කරේට අපි එක තනක ඉඳගෙන සාකච්ඡා කරලා අපි මේ දිනු කරන කර්මාන්තය. ඒ නිසා අපිට බංග්ලාදේශ තරම් ලොකුවට මේක නොකරට සාර්ථකව අපි කරනවා. ඒ නිසා තමයි අපිට බංග්ලාදේශ වල අපි දැන් උදාහරණ ගත්තු නිසා මම කියන්නේ එහෙ සේවිකාවක් ගත්තොත් ඒ සේවිකාවට වඩා ලංකාවේ ඇඟලුම් සේවිකාව කියන වෘත්තීයමය මට්ටමක් තියෙන ඉහළ තත්වයක සේවිකාවක්. ඒ මෙතනට ආවට පස්සේ ඒ දරුවා ඕනම පරිසරයකින් එන්න පුළුවන්. නමුත් ආවට පස්සේ මෙතන යාට වෘත්තියක් තියෙන වෘත්තීයමය වටිනාකමක් සහ ගෞරවයක් තියෙන දරුවෙක් තමයි අපේ තුලින් බිහි වෙන්නේ. සමාජයට යන්නේ ඉතාමත්ම වෘත්තීයමය මට්ටමක් සහ වටිනාකමක් තියෙන දරුවෙක්. ඉතින් ඔය තරඟකාරීත්වය ගත්තොත් ඒ එක පැත්තක්. තව එක කාරණයක් කියන්න ඕනේ මේ වෙලාවේ මේ කොවිඩ් කාලය නිසා මම ඔබතුමා අහපු ප්‍රශ්නේ. යම් කිසි පිරිසක් හැම ක්ෂේත්‍රයකටම ඔබ කියන්න පුළුවන් ඉන්නවා මේ අපේ රටෙන් මේ බිස්නස් එක පොඩ්ඩක් එළියට ගන්න උදව් කරන්න පිරිසක් ඉන්නවා. ලංකාව තුළ ඉන්නවා ක්‍රියාත්මක වෙනවා. හරි. ඉතින් එහෙම පිරිසක් ඉඳගෙන මේ අපේ බිස්නස්
ලංකාව හොඳ නැහැ කියලා කියන තත්ත්වයකට දිනවා මේ 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 කර්මාන්තේ එහෙම වෙන්න කොහෙද නේද මම අභියෝග කරනවා එහෙම කරන ඕනම කෙනෙකුට කතා කරන් අපි අපේ කර්මාන්තේ මොකද්ද තියෙන ප්‍රශ්න කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ නමුත් ඒ අයට යම් යම් ජාත්‍යන්තර වශයෙන් මොන මොන හරි සම්බන්ධතා ඇති කියලා අපේ ගැනුම් කරුවන්ට උනත් ඒගොල්ලෝ ලියන්න බලනවා මේ අපේ කර්මාන්තේ කොවිඩ් කාලේ මෙහෙමයි කරන්න කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ අපි කම්කරු දෙපාර්තමේන්තුවත් එක්ක ඍජුව ගනුදෙනු කරලා ඉතාම විවෘතව අපි මේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මේ වෙලාවේ කොවිඩ් තියෙන වෙලාවේ අපි සියලු දෙනාගේ වගකීම මේ කර්මාන්තයට තව ඉදිරියට ගෙනියන එක. මොකද මං කිව්වා ඉස්සරලා වගේ අපේ දල දේශීය නිෂ්පාදිතින් 107ක් එන්නේ මෙතනින්. ඒ නිසා හොඳයි අපි කතා කරමින් ඉන්නේ ඇගඩොම් ශේෂ්ත්‍රය පිළිබඳව සහ ආමන්ත දැන් අපිත් පිටතේ ඉඳන් බලනකොට නොපෙනෙන ගොඩාක් දේවල් ඇත්තට මේ පිළිබඳව කතා කරද්දී අපිට දැනෙනවා මොකද මෙතුමන්ල කිව්වා වගේ කාන්තාවකට තරුණියකට නියැලෙන්න පුළුවන් හොඳම ශේෂ්ත්‍රය තමයි ඇගඩොම් ශේෂ්ත්‍රය කියලා කියන්නේ ඒ නිසා ඒ තුල තියෙන යම් යම් ප්‍රශ්න නිරාකරණය කරමින් කොහොමද රටට ඔවුන්ගේ දායකත්වය කියන දේ පිළිබඳව අපි කතා කරන්න අපි සූදානම් බ්‍රහස්පතින්දා නුගසෙවණින් පුංචි විරාමයක් ලබා ගන්න දැන් අපි පටන් ගත්ත වෙලාවෙදිම කිව්ව දෙයක් තමයි ලංකාවේ ආර්ථිකයට එන්නා වූ විදේශ විනිමයෙන් ඩොලර් බිලියන 5කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව ඇඟලුම් කර්මාන්තයේ ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙනවා කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි ඉතින් මට මොකද දැන් මම මේ ඇඟලුම් කර්මාන්තයට කිසි සම්බන්ධයක් නැහැ මම මේ මගේ රස්සාව කරගෙන කාලා බිල ජීවත් වෙන මනුස්සෙක් මට මොකද ඉතින් ඔච්චර ඩොලර් ගණක් ලංකාවට ආවම කියලා. හැබැයි අපි තේරුම් ගන්න ඕන දෙය තමයි එකක් තමයි ලෝකයේ ජාත්‍යන්තර සංචිත ගත්තට පස්සේ එතනදී ඩොලර් ආදායමේ වටිනාකම බෙහෙවින් බලපාන රටක ආර්ථිකයේ තිරසාරත්වය සඳහා දෙවෙනි කාරණේ තමයි අපි ගොඩාක් දේවල් අපිට රටින් ආනයනය කරනවා මේ ආනයනය කරන දේවල් වලට අපි ගෙවන්නේ ඩොලර් වලින් ඒ ගෙවන්න ගියාට පස්සේ ඒක මිල ඉහළ ගියොත් එහෙම අපිට රටට එන භාණ්ඩයේ මිල ඉහළ නැතර අපි කනබුණ දේවල් වල ඉඳලා අඳින දේවල් වල ඉඳලා හැම දෙයකම ඉන්ධන වල ඉඳලා මිල ඉහළ යන අවස්ථත් නැන්න එතනදී තමයි අපිට වැදගත්කමක් තියෙන්නේ මේ වගේ විදේශ විනිමයක් රටට එන දේවල් ආරක්ෂා කර ගැනීම. දර්ශය කියන්නේ සමාජයට වගකීමක් තියෙනවා රටට මේ ඩොලර් ආදායම එන්නව මෙවැනි කර්මාන්තයක් ආරක්ෂා කරගන්න. ඒක ඇඟලුම් ශ්‍රේෂ්ඨයේ කර්මාන්තයින් නැට විතරක් නෙවෙයි සමස්තයක් විදිහට පොදු සමාජයට වගකීමක් තියෙනවා කියලා මට හිතෙනවා. ඔබ මේ ආයතනයේ සමාජයේ පැත්ත සමාජ තිරසාරත්වය සහ කාන්ත අභිවෘද්ධිය ගැන සලකන කෙනෙක් විදිහට ඒක සමාජ වගකීමක් ලෙස ඔබ කොහොමද දකින්නේ? අනිවාර්යයෙන්ම ආමන්ත මොකද අපි ඉස්සෙල්ල සඳහන් කරා වගේ 350,000කට අධික කණ්ඩායමක් මේ ඇඟලුම් ශ්‍රේෂ්ඨයේ ඍජුවම අපෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒකත් එක්ක එයාලගෙන් අපි ගත්තොත් වක්‍රව තව මිලියනයක් වගේ ප්‍රමාණයක් අපේ මේ ශ්‍රේෂ්ඨයත් එක්කහස් යැපෙනවා. ඉතින් ප්‍රධාන දේ තමයි මම හිතන්නේ පළවෙනි දේ අර ඉස්සලා කිව්වා අපේ මේ ආර්ථිකය රැකගන්න අපේ මේ කණ්ඩායම. ඉතාමත් වැදගත් කණ්ඩායමක් අපේ රටේ ආර්ථිකයට අපි ඉස්සලා සඳහන් කරා වගේ. ඉතින් මේ අය දිහා දැන් මේ කොවිඩ් වසංගත ප්‍රශ්නත් එක්ක අපි ඒ අය දිහා ඉතාමත් මම හිතන්නේ හොඳ ප්‍රතිරූපයකින් බලන්න ඕනේ. ඒගොල්ලන්ව දිරි ගන්නන්න ඕනේ. මොකද මේ කියන්නේ විශේෂයෙන් අපි ඒ අයගේ රැකියාව කරන නිසා තමයි ඒගොල්ලන්ගේ පවුලේ අය සියලු දෙනාම නඩත්තු වෙන්නේ. ලයික් අදටත් අනිත් ආයතනත් අනිත් සමාජයේ අනිත් රැකියාවන් කරන අය ගත්තම සමාජයට ගොඩක් අට රැකියාව මේ වෙලාවේ නැහැ. අපි ඒගොල්ලන්ට වැටුපක් හම්බෙන්නේ නැහැ. නමුත් අපේ කණ්ඩායම අදටත් ඒ ඊටත් එහාට ගියොත් අපි සමාජයට ගියොත් මොකද අපි වගකීමෙන් තමා වැඩ කරන්නේ ඒ වගේම අපි වගකීමෙන් ඒ ආරක්ෂණ ක්‍රමවේදත් එක්ක තමා මේ කාලය පුරාම පළවෙනි රැල්ල සහ දෙවෙනි රැල්ල මේ කාලය පුරා අපි වැඩ කරේ. හැබැයි අවාසනාවන්ත විදියට සිදුවීමක් සිද්ධ වෙන්නේ ඒකෙත් මං හිතන්නේ අපි විශ්වාස කරන්නේ අපේ ශ්‍රේෂ්ඨයේ වැරද්දක් නෙමෙයි. රයිට්. ඉතින් එතකොට මේකෙදී විශේෂයෙන් අපි පවුලට සමාජයට කියොත් පවුලෙන් පස්සේ ගමේ අපි මම විශ්වාස කරනවා ඒ පවුල ගමේ අනිත් අයත් සහයෝගයෙන් ඒ පවුල රැක ගන්න ඕනේ. එතකොට මේක තුලින් තමස් ගම ආරක්ෂා වෙන්නේ. ගමේ මේ තියෙන මේ ප්‍රතිරූපය වෙනස් වෙන්නේ. සා මේ තුලින් යම්කිසි විදියක අනාගතයේදී මේ ශ්‍රේෂ්ඨයට තවත් අය එන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම තමයි මේ අපි හැමදාම කතා කරන මේ හොඳ පැත්ත අපි හැම වෙලෙම මොකද මේකේ බොහෝ මේ ශ්‍රේෂ්ඨය තුළ අපි රටට දක්වන දායකත්වය උඩ තමයි විශේෂයෙන් අපේ කණ්ඩායම වැදගත් අපේ සමාජිකයන් වැදගත් අපේ මේ ඇඟලුම් ශ්‍රේෂ්ඨය ගත්තාම ඉතින් ඒ අයව ආරක්ෂා කරගන්න ඒ අය මේ අවස්ථාවේදී දිරි ගන්නවන්න ඕනේ ඒ අයව යම්කිසි විදියකින් කවුරු හරි කණ්ඩායමක් ඒ අයට විරුද්ධව සරි ඒ අයව සමාජයෙන් කොන් කරන්න දඟලනවනේ ඒ මතය අපි දුරු කරන්න ඕනේ හැමෝම මේ
රටට ආර්ථිකයට සහයෝගය දක්වන මේ කණ්ඩායම මේ වෙලාවේ අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒක තමයි වැදගත් දේ. මොකද අපි ශ්‍රේෂ්ඨයක් හැටියට රටේ ආර්ථිකයට, ගමේ ආර්ථිකයට, පවුලේ ආර්ථිකයට මේ වෙලාවේ සහයෝගය දක්වන. නික බැරලාරිය ඩොලර් බිලියන 5. නිකන් අපි හිතමු එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ ආර්ථිකයට ඒ දායකත්වය නැති වුණොත් දේශීය ආර්ථිකයට මොනවා වෙයිද? පැහැදිලිවම අපි දැන් ආයනන අපනයන දෙකම කරන රටක් නේ මේක. එතකොට එහෙම වෙච්ච ගම අර ඔබතුමා කරින් කිව්වා වගේ ආනයන වියදම ඉහළ යනවා. උද්දමනය අපට පවා මේක බලපාන්න පුළුවන්. ඉතින් එතකොට මේ බිලියන 5.6 වගේ ප්‍රමාණයක් ලංකාවට ආවෙ නැත්නම් ආර්ථිකයම වැටෙනවා. ඒ කියන්නේ බස් ටිකට් එපා වැඩි වෙන්න පුළුවන්. හැමදේම වැඩි වෙන්න පුළුවන්. මොකද ඉන්ධන මිලට මොකද වෙන්නේ? මොකද අපිට ගෙවන්න ඩොලර් නැහැ. අපිට ගෙවන්න ඩොලර් නැති වෙච්ච ගමන් අපිට ගෙන්න ගන්න බැරි වෙනවා. එතකොට ඉල්ලුම සාමාන්‍ය ඉල්ලුම සැපවීම කියන තියන න්‍යාය යටදී සියලුම මිල ගණන් වැඩි වෙනවා ඉන්ධනත් ඇතුළු. ඉතින් ඒ කියන්නේ මේ රටේ ආර්ථිකයට ඉතා ප්‍රබල දායකත්වයක් කරන කර්මාන්තය තමයි ඇඟලුම් කර්මාන්තය. ඒකත් එක්ක ගෑස් මිල වැඩි වෙනවා ආප්පේක වීදම් පහ වැඩි වෙනවා. ඒකත් වැඩි වෙනවා. හොඳයි. සේවය කරන තවත් කීප දෙනෙක් අදහස් ප්‍රකාශ කළා. අපි බලමු කොයි වගේ අදහස්ද එයා කියන්නේ කියලා. අපේ ආයතනය සෞඛ්‍ය ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒක මූලික ඉස්සර වගේ නෙමේ, දැන් දවසට තුන් පාරක් උෂ්ණත්වය චෙක් කරනවා අපේ උදේ ගේට් එකෙන් ඇතුළට එනවත් එක්කම. ඊට පස්සේ දවසට තව දෙපාරක් ඇතුළදී චෙක් කරන උෂ්ණත්වය. සෑම අවස්ථාවකම සෞඛ්‍ය පෙරදරි කරගෙන තමයි මේ අපි වුණත් මීටරෙන් ඉන්න ඕන, දුරස්ථභාවය තියාගෙන ඉන්න ඕන. ඒවත් අපේ සෞඛ්‍යට අදාළ වෙනවා. අපේ සෞඛ්‍ය ගැන අපිම මේ හිතලා වැඩ කටයුතු කරන්න ඕන. අපේ ආයතනයේ ආහාර ගැනීමේ ක්‍රියාවලියේදී සිදු කරන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. ඉතින් සෙක්ෂන් වයිස් පිළිවෙලකට තමයි එන්නේ. ඒ වගේම බෙල් එකක් ගහනවා හැම බ්‍රේක් එකකම. එතකොට ටීම් ලීඩර්ට දීලා තියෙනවා මොඩියුල් එකටම මේ කාඩ් එකක්. ඒකේ මොඩියුල් එක ගහලා තියෙනවා. ඒ මොඩියුල් එක අරගෙන ටීම් ලීඩර් මුලින් එනවා. අනිත් අය ඊට පිළිවෙලින් එනවා අනිත් ටීම් මෙම්බර්ස්ලා. එකම ගැන්වේ එකක තමයි එන්නේ. අපිට හැම වෙලාවෙම තියෙන එකම මාර්ගයක් භාවිත කරන්න. ඒදී කැන්ටින් එකට පිළිවෙලට එනවා. ඊට පස්සේ අත්සෝදීමේදීත් මිනිත්තු 20ක් මේ තප්පර 20ක් අපි සබන් යොදා හොඳට අත්සෝද ගන්නවා. ඊට පස්සේ කැන්ටින් එකේ ප්‍රධාන මේ භෝජනාගාර මේවකෙන් අපි ට්‍රේ වලට කෑම ගන්නෙත් මීටරේ දුරස්ථභාවය පවත්වාගෙන. ඒකෙදි කෑම එක අරගෙන අපි ටේබල් එකකින් වාඩි වෙන්නෙත් දුරස්ථභාවය රැකෙන පරිදි තමයි ටේබල් සකස් කරලා තියෙන්නේ. තුන් දෙනෙක් පමණයි එක ටේබල් එක වාඩි වෙන්න පුළුවන් එක පැත්තක. අනිත් පැත්තේ තුන් දෙනයි. මුළු ටේබල් එකේම 6 දෙනයි අපි වාඩි වෙන්නේ. එහෙම වාඩි වෙලා තමයි අපි කෑම ගන්නෙ. එතෙන්දි විතරයි අපි මාසෙක පහලට ගන්නෙ. කෑම කන අතරතුරේ අපි කිසිම කෙනෙක් අනිකා සමග කතා කරන්නේ නැහැ. කෑම හුමාරු කරගන්නේ නැහැ. අපි වෙනදට නම් කෑම හුමාරු කරගෙන සහෝදර ලීලාවෙන් අපි ඒ දේ කරාට දැන් එහෙම කරන්න බෑ. අපි මේ පවතින තත්ත්වයත් එක්ක අපි කාගෙවත් කෑම බෙදාගෙන කෑමක් සිද්ධ වෙන්නේ නැහැ. කෑම ගැනීමෙන් පසුවත් අපි ට්‍රේ එක පිළිවෙලට තියලා එතෙන්දිත් අත්සෝදගෙන මීටරේ පවත්වාගෙන මොඩියුල් එකේ සියලු දෙනාම එකම වෙලාවට එකම විදිහට එකතු වෙලා තමයි අර ආපු ගැන්වේ එකෙන්ම මොඩියුල් එකට යනවා. ඒ විදිහට තමයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ආයතනයේ හැම වෙලාවෙම අපි මේ අනුගමනය කරනවා. ට්‍රාන්ස්පෝර්ට් එකට ඇතුළු වෙනකොටම විස විජහරණය කරලා නංගව ගන්නවා. වෙනද අපි ට්‍රාන්ස්පෝර්ට් එකට සීමිත ප්‍රමාණය නෙමෙයි හැමෝම එකට වගේ ඉඳගෙන ආවේ. දැන් සීමිත ප්‍රමාණයක් ට්‍රාන්ස්පෝර්ට් එකේ ඉන්නේ දුරස්ථභාවය තියාගෙන. අපි මගදී කිසිම කෙනෙක් බස් තාත්තියට නංගව ගන්නේ නැහැ. ඒ නංගව ගන්න ටික ආයතනය ගෙනල්ලා ආයතන තුල බස්සලා ආයතන ඇතුල් වෙනකොටත් විස විජහරණය කරලා තම අපි ආයතනයට ඇතුල් වෙන්නේ මුළු ශරීරය. හොඳයි, ඔය විදිහට දිගින් දිගටම කතා කරන්න පුළුවන්. කාල වේලාවත් ඉක්මනින් ගෙවිලා යන නිසා දැන් කොවිඩ් කාල පරිච්ඡේදයේ යම් කිසි විදිහක අවසානයකට අවිල්ල වෙනවා. ලෝකෙම ගත්තට පස්සේ බොහෝ දෙනා විශ්වාස කරනවා ලබන අවුරුද්දේ මැයි මාසය වෙන විට ලෝකයේ යථාර්ථත්වයට පත් වේවි කියලා, නව යථාර්ථත්වයකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බියක් සැකක් නැතුව එතකම ආර්ථිකයත් ඒ විදිහට යථාර්ථත්වයට පත් වේවි කියලා හිතනවා. එතකොට බොහෝ දෙනා ගණන් බලනවා තමන්ගේ වෙළඳපළ මේ වෙන විට අධ්‍යයනය කරමින් සිටිනවා. එතකොට යුරෝපීය සහ ඇමරිකානු වෙළඳපළත් ඊළඟට වින්ටර් එකෙන් පස්සෙන් ආව සමයකත් එක්ක මිල්ලුම වෙනස් වෙනවායි කියලා. මේකට ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සූදානම්ද? විශේෂයෙන්ම දැන් එන්න ආව වින්ටර් කාලෙන් පස්සේ සීත කාලෙන් පස්සේ එන සම උණුසුම් කාල පරිච්ඡේද ඉස්සලා. ඔව්, අපි බලාපොරොත්තු වෙනවා මේ ඉක්මනින්ම මේකට එන්නතක් ඇවිල්ලා යම්කි තත්වයකට පාලනය වෙලා ලෝකෙම නැවතත් යථා තත්වයකට එයි කියලා.
ඒකට දැන් මේ දෙසැම්බර් වලින් පස්සේ එන තත්වයට ඉල්ලුම වැඩි වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් අපි පැහැදිලිවම අපි සූදානම්. මොකද නමුත් ඒ වගේම අපිට සමාජයට මම කියන්න ඕනේ තව පණිවිඩයක් තියෙනවා. ඒක තමයි දැන් අපේ කර්මාන්තයට ශ්‍රම බලකාය අවශ්‍යයි. ඉතින් මේකේ දැන් දර්ශා තමයි හොඳම උදාහරණය කිය හැටියට දැන් පැවසුව ගොඩක් දේවල් අපේ දරුවෝ කොහොමද මේ ජීවිතය ඉස්සරහට ගත කරන්නේ කියලා. ඉතින් ඒ සඳහා අපිට ශ්‍රම බලකායට අපිට සේවක සේවිකාව අවශ්‍ය වෙනවා. ඉතින් මේ කර්මාන්තයට ඉදිරියේදී වැඩි වැඩියෙන් කට්ටිය ආවොත් අපිට මේ රට තව ඉස්සරහට ගෙනියන්න පුළුවන් මේ කර්මාන්තයෙන්. අපිට ඇත්තරම ගත්තොත් තත්වය ගත්තොත් අපේ ඇඟලුම් වල ලෝකයේ ඉහළම තත්වයක ඇඟලුම් නිෂ්පාදනය කරන රටක් ලංකාව. ඉතාම ඉහළ. දැන් ලෝකයේ හොඳම බ්‍රෑන්ඩ්ස් වලට සන්නාම වලට අපි ඇඳුම් මහනවා. ඉතින් ඒ තත්ත්වය යටතේ මම ආරාධනා කරනවා අපේ සමාජයේ සිටින සිළු දෙනාටම මේ සඳහා ශ්‍රමදායකත්වය සපයන්න. මේ සඳහා අපේ ඇඟලුම් කර්මාන්තය සඳහා පැමිණිලා ශ්‍රමදායකත්වය සපයන්න ඒ අයගේ ආරක්ෂාව ගෞරවය උපරිම වශයෙන් රැකෙනවා. ඒ වගේම මේ ශාස්ත්‍රයේ නැතුව ගියොත් වෙනදී අපි කතා කරා. ඉතින් මට සමාජයට දෙන්න තියෙනවා තව එක පුංචි පණිවිඩයක් පුද්ගල සමාජ වගකීම කියන එක. අද රටේ පුද්ගල සමාජ වගකීම කියන එක රටේ හැම ශාස්ත්‍රයකම අඩු වෙලා තියෙනවා. දැන් උදාහරණයට ගත්තොත් කොවිඩ් වල මාස් දාන එක සමහර අය දාන්නේ නැහැ. හරි මීටරේ දුල තියාගන්නේ නැහැ. ඉතින් ඒ වගේ තත්වයන් හදන්න පුළුවන් Taman තුලින්ම පමණයි. පුද්ගලය දැන් ආයතනයකට තියෙන ආයතන සමාජ වගකීම corporate social responsibility කියලා. ඒ වගේම පුද්ගලයෙකුටත් තියෙන පුද්ගල සමාජ වගකීම. ඒ හරහා මේ රටට අපි හැම කෙනාටම සේවයක් කරන්න පුළුවන් Taman වගකීමෙන් වැඩ කරොත්. තමන් මාසික දාලා මීටරේ දුර තියාගෙන අත්ෝදල ඒ වගේ දේවල් කරොත්. ඉතින් ඒක කරන ගමන්ම මේ ආයතන කර්මාන්තයට ශ්‍රමදායකත්වය සපයන ඒ වගේ මේ කර්මාන්තයට වචනකින් හරි ඉදිරිමත්කමක් දීලා ඉස්සරහට ගෙනියන්න මුළු රටේම ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා. හොඳයි දමයන්ති මහත්මයා, දැන් ඔබ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ බොහෝ කතා කරන කෙනෙක් හැටියට මම හිතන්නේ අවසාන වශයෙන් අපේ ජනතාවට යම්කිසි පණිවිඩයක් ඔබතුමිට දෙන්න ඇති. මොකද අපි දන්නේ කොවිඩ් වසංගතය අපි විශ්වාස කරන ලබන අවුරුද්ද වෙනකොට අවසන් වෙයි කියලා. එහෙම නැති වුණත් දිගටම ඇගලුම් ශාස්ත්‍රයේ මේ සියලු කටයුතු පවත්වාගෙන යන නිසා මම හිතනවා ප්‍රජාවගෙනුත් ලොකු හයියක් මේ වෙලාවේ උන්ගේ මානසික සුවය වෙනුවෙන් ලැබෙන්න ඕනේ. අපි මතක් කිරීමක් කරොත් ප්‍රජාවට ඒ පිළිබඳව. මම මේ වෙලාවේ ඉතාමත් කරුණාවෙන් අපේ සමාජයෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපේ මේ ඇඟලුම් ශාස්ත්‍රයේ ශ්‍රම බලකාය කියන්නේ අපේ ලංකාවට ඉතාමත් වටිනම කණ්ඩායම. ඉතින් ඒගොල්ලන් දිහා යම් කිසි විදිහක වැරදි මතයකින් වැරදි කෝණයකින් බලන්න එපා. හැම වෙලෙම යාලව ශාදිර් ගන්නවන්න, ඒගොල්ලන්ට ශක්තියක් වෙන්න, ඒගොල්ලන්ට හැකි ඔයගොල්ලන්ට පුළුවන් හැකි හැම වෙලාවකින්ම ඒගොල්ලන්ට උදව් කරන්න. මේ අපිට මේ අපි ලංකාව විතරක් නෙමේ ලෝකෙම යම්කිසි අභියෝගාත්මක කාල පරිච්ඡේදයක ඉන්නේ. ඉතින් මේකෙන් ඉවත් වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා, අපි ප්‍රාර්ථනා කරමු ඉදිරි වසර ඉතාමත් සාර්ථක වසරක් වෙන්න කියලා. මේ අපේ කොවිඩ් වසංගතයට යම්කිසි විදියකින් සහනයක් නැත්තම් එන්න තක් හොයාගෙන. ඉතින් ඊට පස්සේ වුණත් මං හිතන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ දයාබර දෙමාපියනේ, ඔබගේ දරුවාව රැකියාවකට යොමු කරනවා නම් මේ ඇඟලුම් ශ්‍රේෂ්ඨය කියන්නේ ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කරන්න පුළුවන් සහ සාර්ථක ජීවිතයකට මඟ පාදන තැනක්. ඉතින් ආරක්ෂාවද නැත්නම් අපි හිතමු අපේ රැකියාව තල්පත් මට්ටමින් ඉහළ පෞද්ගලික ජීවිතය සාර්ථක කර මේ හැම දෙයකටම ඇඟලුම් ශ්‍රේෂ්ඨය කියන්නේ හොඳ අවස්ථාවක්, හොඳ රැකියාවක්. ඒ අවස්ථාව මම හිතන්නේ අපිට අනාගතේ අපේ දෙමාපියන්ට මම කියන්නේ ඔබගේ දරුවාව බය නැතුව යොමු කරන්න පුළුවන් තැනක්, බය නැතුව එන්න කියන්න පුළුවන් තැනක්. මොකද අවුරුදු 17ක් මම තාමත් මේ ඇඟලුම් ශාස්ත්‍රයේ මේ රැකියාවේ නිල්ලා ඉන්නවා. හොඳයි. ඒ විශ්වාසයෙන් මේ ආරාධනය කරේ නිසා අපි හිතන ඔබ රටට දායකත්වයක් ලබා දෙන්න මේ වෙලාවේ හොඳම අවස්ථාව. එහෙමනම් අපි මේ කතාව අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. මේ වෙනි ස්තුතිවන්ත වෙන ස්කිමෝ ෆැෂන් නිට්වෙයා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඉන්දික ලියන හේවගේ මහතා, ඒ වගේම MAS හෝල්ඩින් සමාගමේ සන්නාම කළමනාකණි දමයන්ති දාශා මහත්මිය. ආයුබෝවන් ඔබ දෙදෙනාටම. ආයුබෝවන්.